මෙම දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙනීමට හැකිවන්නේ පිය දෙවිඳුන්ගේ නිවහනේ සදාතන සුවේ සොයා ගිය කුඩා පයාගල විසූ පැලිස් අන්ද්‍රාදී ජුවන් අන්ද්‍රාදී ජේමිස් අන්ද්‍රාදී සහ පල්ලියවත්තේ විසූ ජේමිස් ප්‍රනාන්දු හා ඇලිස් ප්‍රනාන්දු යන අයගේ ආත්මයන්ට සදා ස්වර්ගීය සැපත හා දෙවමෝ සෙවණේ රකවරණිය ප්‍රාර්ථනා කරමින් එම පෞල්වල සියලු දෙනා විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසා වෙනි. This holy mass is also offered for the repose of the souls of Victor, Kamala and Hiran John Pillay, Gallican and Nesta Mutukisna. May Almighty God grant you eternal peace in heaven. Fondly remembered, missed with love and gratitude, Ajit and Marianne. සුවිසුද දිවියාගේ සඳහා බැතිසිතින් දායකත්වේ ලබා දුන් එසෑම සිල් දෙනා සහ පෞල් වෙනුවෙන් මෙම යාගයේ ආරම්භයේදීම දිවි මහතන් වහන්සේට අපි යාඥා කරමු. පියාණන්ගේද පුත්‍රයන්ගේද සුදහාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. ඔබ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුදහාත්මෙන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි, දිව්‍ය යාගයේ පුද කරන්නට අප සුදුස්සන් වන පිණිස අපි අපගේ අඩුලුහුඬුකම් අපගේ වැරදි අඩුපාඩුකම් සියල්ල පිළි අරගෙන ස්වාමින් වහන්සේ ඉදිරියේ අපි මෙසේ සමාව අයද සිටිමු.
සියලු බලන්ති දෙවියන් වහන්සේටද සහෝදරවනි ඔබටද මා පාවකල බව කියමි සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ ආතපසු කිරීමෙන් බොහෝ පාවකලෙමි මාගේ වරදිනිය මාගේ වරදිනිය මාගේ මහත් වරදිනිය ඒ භාග්‍යවත් නිතේ කණිමයි තුමියද සියලු සදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරනමින් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලන්ති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුවනසේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුණී කරුණා කළ මැනව ක්‍රිස්තුණී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අපි යාඥා කරමු සුරලෝවේ වැඩවසන අපගේ පියාණනි සිළු යහපත නික්මෙන්නේ වහන්සේගෙන්මය ඔබගේ පුත්‍රයාණන් අප වෙත එවීමට වහන්සේ දුන් පොරොන්දුව අනුව ලෝකාරම්භයේ සිටම අපගේ විමුක්ති දායක ආනන්ද වහන්සේම වූසේක කිසුන් වහන්සේගෙන් සත්‍ය දැනගෙන උන් වහන්සේගේ පුරොන්දුව කෙරෙහි විශ්වාසය තබමින් වහන්සේටම සෙවේ පුදා යලි වහන්සේ කරා ළඟා වීමේ භාග්‍ය සදහටම අපට දාණය කළ මැනව මේකිද වහා සුදහාත්මයන් සමග එකම දෙවියන් සුදහාට වැඩ සිටිනා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන්න් හා අපගේ ස්වාමීන් ද වන ජේසුස් ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන් ආමේන් පළමුවන දේව ප්‍රකාශනය එලිදරව පොතෙන් උපුටාගත් කොටසකි. ස්වර්ගයෙන් ඇසුණු හඬ නැවතත් මට කතා කරමින් ඔබ ගොස් මුහුද පිටද ගොඩ බිමද සිටින දේවදූතයාගේ අතේ දිගහැර තිබෙන පොත ගන්නැයි මට කීය. මම දේවදූතයා වෙත ගොස් කුඩා පොත මට දෙන්නැයි කීවෙමි. ඔහුද එය රැගෙන කන්න එයි නොබේ ආමාශය තික්තවන්නේය. එහෙත් එය ඔබේ කටෙහි මී පැණි ලෙස මිහිරිවන්නේ යයි මට කීය. මමද දේවදූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි. එය මාගේ කටේ මී පැණි ලෙස මිහිරිව තිබුණේය. එය කෑපසු මාගේ ආමාශය තික්ත විය. තවද බොහෝ සෙනගද ජාතීන්ද භාෂාවන්ද රජුන්ද ගැන නැවතත් දිවස්වක ප්‍රකාශ කළ යුතුයයි මට කියන ලද්දේය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගිය ඔබගේ පිළිතුර සමිඳුනි, ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද? සමිඳුනි, ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද? සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයේහි මම ප්‍රීතිමත් වෙමි. ඔබේ ශික්ෂා පද මාගේ ප්‍රීතිය වේ. ඒවා මාගේ උපදේශකයාය. ඔබගේ පිළිතුර. සමිඳුනි, ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද? ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට අගේය. ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද? එසේය, ඒවා මාගේ කටට මී පැණි වලට වඩා මිහිරිය. පිළිතුර. සමිඳුනි, ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද? ඔබේ ශික්ෂාපද සදහටම උරුම කොට ගතිමි. ඒවා මා සිතට ප්‍රීතිය ගෙන දෙයි. ඔබේ ආඥාවලට පිපාසයෙන් සිටිමි. මම මුව අයා හතිලන්නෙමි. ඔබගේ පිළිතුර. සමිඳුනි, ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද? සුපවත් ජයනද. Hallelujah, hallelujah, hallelujah.
අපේ මිදුම් කාර්යයන්න් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණේ බල බිඳ දමා ජීවනයත් අමරණීය භාවයත් ගැන සුභාෂ්ණ මගින් හෙළි කරවා දාලසේක. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ලොක්තුමාගේ ශිරෝ සවිශේෂයෙන් උපුටාගත් කොටසකි ස්වාමිනි වහන්සේට මහිම වේවා උන්වහන්සේ දේවමාලිගාවට ඇතුළු වී එහි සිටි වෙළඳුන් පළවා හරින්නට පටන්ගෙන මාගේ ගෘහය යාඥාවේ ගෘහයක් වන්නේ යයි ලියා ඇත එහෙත් ඔබ එය සරුන්ගේ ගුහාවක් කර තිබේ යයි ඔවුන්ට වදාහලසේක. උන්වහන්සේ දිනපතාම දේවමාලිගාවෙහි ගැන්වූ සේක. එහෙත් නායක පූජකයෝද විනයදරයෝද ප්‍රභූවරයෝද උන්වහන්සේ නසාලීමට උපක්‍රම සිබූහ. මුළු ජනතාව උන්වහන්සේගේ ගැන්වීම්වලට සතුටින් සවන් දුන් බැවින් උන්වහන්සේට කිසිවක් කිරීමට ඔවුන්ට ඉඩ නොලැබිනි. ස්වාමීන් වහන්සේගේ ගැලවීමේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ගැලවීමේ සුභාරංචිය මගින් ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, අද අප දේව වචනය අපි මොහොතක් අපි මෙනෙහි කරමු. අද සුද වූ සුවිශේෂය තුළ සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ දේව මාලිගාවට පැමිණෙද්දී වෙළඳුන් තමන්ට රිසිදේ දේව මාලිගාව හොරුන්ගේ කුහාවක් බවට පත් කරමින් වෙළඳාම් කරන ආකාරය තම තමාට ඕන විදිහට දිව්‍යන් වහන්සේගේ මන්දිරය පාවිච්චි කිරීම විශාල වරදක් බව උන්වහන්සේ අපිට පෙන්වා දෙනවා. ඒ ගෘහය මනුෂ්‍යයා නිදහසේ දෙවියන් වහන්සේ හා සමග ගනුදනු කරන ස්ථානයක් වෙන්නට ඕනේ, සුද වූ ස්ථානයක්. එදා ඒ පීඩා මැද මුදාගත් මේ දේව මාලිගාව කිසිම බයක් නැතිව අපවිත්‍ර කරන ආකාරය දකින ස්වාමින් වහන්සේ ඔවුන්ට දෙවියන් වහන්සේ ඔවුන්ව පළවා හරිනවා. ඔවුන්ව එළවා දමනවා. කසයක් අරගෙන ඔවුන්ව දඬුවම් කරමින් ඔවුන්ව එළවා දමනවා. එබැවින් අද අපිට මතක් කර දෙන්නේ ප්‍රේමවන්තේනි, එදා ඒ දේව මන්දිරය තුළ ජීවමාන වැඩවිසූ වැඩ සිටි දෙවියන් වහන්සේ අද ඔබෙයි මගෙයි හදවත තුළ. ඒ නිසයි මේ දේව වචනය තුළ කියන්නේ ඔබයි මමයි දේව මන්දිර බව. දෙවියන් වහන්සේ වැඩ සිටින ස්ථානය නම් අප හැම කෙනෙක් තුළමයි. එනිසා ඔබේ හදවත මගේ හදවත තුළුන් වහන්සේ වැඩ සිටින බවයි. අද සුද්ධ වූ ආත්මය ඒ සුද වූ ආත්මය අප තුළ වැඩවාසය කරන බව. නමුත් අපට කොයි තරම් දුරට මේ දෙය සත්‍යයක් ඇත්තක් වෙලා තියෙනවද අපි අහන්නට ඕනේ ප්‍රශ්නය එකයි. ඇත්තෙන්ම දෙවියන් වහන්සේ මා තුළ වැඩ සිටිනවද? මම දෙවියන් වහන්සේගේ මන්දිරයද? අපි අහන්නට ඕනේ ප්‍රශ්නය එකයි. අද මේ දේව මාලිගාව තුළ කොතරම් දෙවියන් වහන්සේට අප්‍රසන්න අපවිත්‍ර දේ සිදු කරනවාද? අපේ ජීවිතය තුළ මේ දෙවියන් වහන්සේ වැඩ සිටින මන්දිරේ අප හැම කෙනෙක්ම අපවිත්‍ර කරමින් සිටින්නේ. දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්න ලැබිලා තිබෙන මේ ශරීරයෙන් කොතරම් අපි මනුෂ්‍යයන් හැටියට මහිමයට පත් කරමින් සතුටු වෙනවාද? අපි මේ ශරීරය තුළින් උන්වහන්සේට මහිමයට පත් කරනවා වෙනුවට අප කොයි තරම් අපවිත්‍ර ජීවිත ගෙවනවාද?
එනිසා ප්‍රේමවන්තීනි පරිස්සම් වන්න අද නූතන යුගයේ අද අපිට මතක් කර දෙන්නේ මේ කාල වකවානු තුළ මා භයානක කාලයක් තුළ අපි ජීවත් වෙන්නේ අප හැම කෙනෙකුටම කියන්නේ පරිස්සම් වන්න දිව්‍යන් වහන්සේගේ ආදරය වගේම දේව උදහසටත් හිමිකම් කියන්නේ අපිම බව අප අමතක කරන්නට හොඳ නැහැ එබැවින් උන්වහන්සේගේ මන්දිරය විනාශ කරොත් උන්වහන්සේ ඒ දේව මන්දිරේ විනාශ කරන බව සඳහන් වෙනවා. එබැවින් අපි උන්වහන්සේ වැඩ සිටින දේව මන්දිරය නැමැති අපගේ ජීවිත අප අපවිත්‍ර කරගන්නේ නැතුව අපි පරිස්සමෙන් උන්වහන්සේ වැඩවාසය කරන මන්දිරය සුදවන්තව තබා ගැනීමට අප මතක තබා ගත යුතුයි. ඒ තුලින් අපිට දේව ආන්දරේ දේව ආශිර්වාදය අපිට නොඅඩුව ලැබෙන බව අපිට මතක් කර දෙනවා. බැවින් අප මේ දිව්‍යාගතුළු ශේෂාකාරිනී යාඥා කරමු මේ සුවිශුද්ධ වූ මන්දිරය අප සැමදා ආරක්ෂා කරගෙන ස්වාමින් වහන්සේට ප්‍රසන්නව වැඩ වසන්නට පුළුවන්කම තිබෙන මන්දිරයක් බවට පත්කරන්න අවැසි වරම් ඉල්ලමින් මේ දිව්‍යාගයතුළු අපි විශේෂාකාරින් යාඥා කරමු ලෝකාංග්‍ර දෙවී ස්වාමිනී අප වහන්සේට පුදන මේ පූපය වහන්සේගේ මහත් දයාවෙන් අප ලබාගත් හේඳ පොළවේ සරුසාරෙන් හා මනුෂ්‍යයාගේ ශ්‍රමෙන් හා සෑදුණු හේඳ අප සඳහා ජීවන දායක පූපේ වැරත්තන හේඳ වහන්සේට ප්‍රශංසා වේවා. දිව්‍යන් වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේ අපගේ මනුස්සබර සහවකට කරුණා කළසේක මේ පැන් බිදෙන් සහ මිදි රසෙන් වන විරහස මගින් උන්වහන්සේගේ දේවත්වයට සහභාගී වීමට අපට හැකි වේවා. ලෝකාග්‍ර දෙවී ස්වාමිනී අප වහන්සේට පුදන මේ මිදිරස වහන්සේගේ මහත් දයාවෙන් අප ලබාගත් හේඳ මිදිවැලේ පළදාවෙන් හා මනුෂ්‍යයාගේ ශ්‍රමෙන් හා සෑදුණු හේඳ අප සඳහා ආත්මික පාණේ ප්‍රපත්තන හේඳ වහන්සේට ප්‍රශංසා වේවා. දිව්‍යන් වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමිනී බගය පස්සිතින්ද පසුතැවිලි හදවතින් සුදුසු වහන්සේ පිළ ලැබේවා. දෙවි ස්වාමින පුදන යාගේ වහන්සේට ප්‍රසන්න වේවා. ස්වාමී මාගේ ආප්තේ මා සෝදා හැරිය මැනව මාගේ පාපෙන් මා නිදොස් කළ මැනව මාගේ පාපෙන් මා නිදොස් කළ මැනව සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ යාගේ සිළු බලති දීපයන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමී වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයක් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු සුදු සභාවටත් ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමී වහන්සේ මේ යාගේ පිළිගන්නාසේකවා. මහෝත්තම දෙවී පියාණනි ඔබ වහන්සේ ඉදිරියෙහිය අපේ මේ නොවටිනා පුද පඬුරු පිළිගන්න කරුණා කළ මැනව ඔබ වෙත අපේ භක්තිය හා ආදරය වැඩි වර්ධනය කර ගනිමින් දිවි ගෙවමින් සදාතන ජීවිතය ලබා ගැන්මට එමගින් අප සුදුස්සන් කළ මැනව මෙකේදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දිව්‍යයන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය උද යුතුද ක්‍රියාවකි. පාරිශුද්ධ පියාණනි සිළු බල සදාතන දෙවී ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට ස්තුති වේදේව. සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය. වහන්සේගේ යහපත්කම නිසා වහන්සේ මනුෂ්‍යයා මැවූ සේක වහන්සේගේ සාධාරණකම කරන කොටගෙන වරදට පත් කරනු ලැබූ ඔහු ඔබගේ දයාවන්තකම නිසා අපගේ ස්වාමින් වන ක්‍රිසුන් වහන්සේ මගින් අප ගලවා ගත් සේක එම ක්‍රිසුන් වහන්සේ මගින් සුර දූතයෝද අනෙක් සුර සේනා සමූහයද ඔබගේ මහෝත්තම භාවයට ප්‍රශංසා කරති බහ භක්තින් වන්දනා කරති එක් හඬින් ජයනාද කරති. අවගෑපත නගර මේ හඬ ශබ්දයේද ඔවුන්ගේ සාදු නාදයට එක්කොට පිළිගන්නා මෙන් අපි වහන්සේගේ නායද සිටිමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය
අහසත් පොළොවත් ඔබගේ මහිමයි තිබේ ස්වර්ගයේ ජයශ්‍රී වේවා ස්වාමී වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ වාග්යවත්ය ස්වර්ගයේ ජයශ්‍රී වේවා එසේ ස්වාමිනේ වහන්සේ සැබවින්ම සුවිසුද්ධය සියලු සුවිසුද්ධතා මෙලබුදු වහන්සේමය එහිනු වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පණුපි පරිශුද්ධවත් කරන වෙන්න අයදිමු අපි එසේ ආදුනේ පණුරු අපදේශාවගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තු වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේරගෙන වහන්සේට තුති බුදමින් කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදහල සේක ඔබ සැමමෙන්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ අබුදෙස්සා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනේ වැළඳු පසුන් වහන්සේ සේම කුසලාංග රැගෙන නැවත තුති පුදා සුඛීය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදහල සේක ඔබ සැමමෙන්ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව උදනන්ත උද කිවිසුමේ මාගේ රුධිර කුසලානයි පෞකමාව සදා උදෙසාසිල මනුෂ්‍යන උදෙසාද එය වගුරුන් ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක ස්වාමිනී ඔබ වහන්සේ උත්තානෝසේක ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක එයින් පියාණනි ඔවුන් වහන්සේගේ මරණය ද උත්තානය සිහිපත් කරමින් ජීවනදායක වූපේද ගැලවීමදායක කුසලාන්ත ඔබ වහන්සේට පුද කර සිටිමු ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්න සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. කිසුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන අප සියලු දෙනාම සුදහාත්මන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනත වාද සිටිමු. ස්වාමිනී මුල්ලෝ පුරා පැතර පවත්නා වහන්සේගේ සුදුහු සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නම් සුදුහතම පියානන්ද මැල්කම් රංජිත අප අග රදුරු පානන්ද සහායක රදුරු වරුන්ද සකල පූජක පැවිදි පිට සමග එම සුදහු සභාව දයා ගුණෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. මෙලොවින වහන්සේ වෙත කැඳවාගත් මෙම දිව්‍යයාග සඳහා බැතිබර දායකත්වය දැක්වූ සිල් දෙනාගෙන් දෙවන් වහන්සේ වෙත ගෙන්වාගත් නැසීගේ සිල් ආත්මයන් සිහි කළ මැනව. ප්‍රසාද ශ්‍රාවනේ දීපා පෙර නැසමිනු වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණයට සහභාගී වන සියලු දෙනාම ඔබ වහන්සේ සමග සදා ජීවිතය සඳහා නැවත නැගිටීමට සලසනු මැනව. උත්තානේ බලාපොරොත්තු මේගේ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීමූණේ ආලෝකයේ වෙදට පිළිගත මැනව. අප සියලු දෙනාටම දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දිව මාතාන් වන අති පිරිසුදු නිර්මල කන්නේ මරියාවන්ද භාගතපෝසුළු වරුන්ද සුදෝ ජුසේ මුනිදුන්ද ජුසේ වාස් මුනිදුන්ද ඇතුළු සෑම කාලයන් වහන්සේගේ කැමැත් ඉටු කරමින් දිවි ගෙවූ සිලූම සුදවන්තින සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තද උන්හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තු වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවේ පියාණනේ සුදහාත්මයන් හා සමග එක්වට වසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. ගැලවීම දායක අන පණදින් ප්‍රගුණ වෙලා දේපදේශයෙන් පුහුණු වෙලා
අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ අපගේ සියලු අවශ්‍යතාවයන් සිහිපත් කර ගනිමින් විශේෂයෙන්ම එදිනදා ජීවත් වීමට අවශ්‍ය සිල් වරාම් ඉල්ලමින් අපි මෙසේ එකමුතුව එකම දරු කැලක් ලෙස අපි මෙසේ ස්වර්ගීපියන් වහන්සේ අමතමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙවිදී වේවා අපගේ දිනදා භෝජනය අද ප්‍රදානය කළ මැනව අපට වද කරන අයගේ වැරදි අපමා කරන්නාක් මේ අපගේ වැරදිද ක්ෂමා කළ මැනව පාප අවස්ථාවන් අසු වීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව ස්වාමිනී සිළුම යහපතින් අපි සිදෙනා උදාහරණ මෙන්ද අපගේ මේ කෙටි ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි ආයිදිමු ඊට වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුව පාපෙන් මිදී සියලු දුක් කරදර වලින් සුරක්ෂිත වී අපේ එකම ගලුම් කරුවානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණේ බහගත අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු මක්නිසාද යත් රාජ්‍යයේද බලයේද මහිමයේද සදාටම ඔබ වහන්සේගේ සාමය ඔබ සමත බාහමීවාගේ සාමය වර දෙමි සුඛීය ශ්‍රාවක නමතාව දහල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනේ වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ ස්වභාවයේ විශ්වාසී සලකා වහන්සේ කැමැත්ත පරිදිම ස්වභාවට අප ජීවිත වලට පෞල් අප දේශයට සාමයේද සමගියේද සුවේ දහණය කරන්න කරුණා කළ මැනව වහන්සේ දහඩ වැඩ වසන සේක රජකම් කරන සේක ආමෙන් ස්වාමින් වහන්සේගේ ජීවමාන සාමය බතුල සෑම මොහොතකම පවතිවා ඔබ සමගද පවතිවා අපි එකිනෙකාට සාමය පදමු ඔබට සාමය වේවා ලොවෙහි පවහරණ දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පවහරණ දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පවහරණ දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව මෙන දේවාජ බාලකයාණන් මෙ ලොවේ පවදුල්ලන දැනන් වහන්සේ දේවාජ බාලකයන්ගේ භෝජනයට කැඳවීමත් අප සිල් දෙනාම භාග්‍යවන්තයෝය ස්වාමිනි ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරය සදා ජීවනයේ වෙත අප ගෙන යනසේ ජේසුස් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සත් ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි සියලුම කරුණාවල් ඔබ වහන්සේගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි මේ වෙනතුරු ඔබ වහන්සේට විරුද්ධව කළ අනතරවලට බොහෝ සේ වික්ෂෝප වේමි මාගේ මුළු හෘදයෙන් මම ඔබ වහන්සේට ආදරේ වේමි මේ ආදරය නිසා ඔබ වහන්සේව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශාවෙමි ජේසුස් ස්වාමින් වහන්ස මාගේ හෘදයට වඩිනවා සෝදේ ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමේ
ස්වාමින් වහන්සේට ඇලුම්ව ජීවත් වීමද මාගේ ස්වාමින් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තැබීමද යහපත්ය. අපි ආඥා කරමු. දයාබරිත ස්වාමිනී වහන්සේගේ පුත්‍රයාණන් තමන් වහන්සේ සැමරීම පිණිස අපට අණ කළ දිව්‍ය අභිරහස අපි සිදු කළෙමු. එම අභිරහසේ දීමනාව ලබාගත් අපි වහන්සේට තුති පුදන්නෙමු. මෙම දිව්‍ය සත්ප්‍රසාදය මගින් ඔබ වහන්සේගේ ප්‍රේමය අප හෘදයන් තුළ නිරතුරු වර්ධනය වීමට සලසන මෙන් අප වහන්සේගෙන් බැගෑපත්වාද සිටිමු. මේකෙදි අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයන් වන පියානෝද පුත්‍රයානෝද සුදහත්මයානෝද ඔබ සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. යන්න සහෝදර ප්‍රේමයෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දිවියාගේ සඳහා ඇති බරදායකත්වය දැක්වූ සිල් දෙනා සහ දෙවචනය ලෝපුරා පතල කරන්න පෙරදරන වබමු රූපවාහිනී නාලිකා විසිල් දෙනා වෙනුවෙන් අපි මෙසේ දේමතන් වහන්සේගේ මධ්‍යස්සකම ඉල්ලා යාඥා කරමු. නමෝ මරියනී ප්‍රපසාද පූර්ණවන්තිනී ස්වාමින් වහන්සේගේය ශ්‍රීනතුරෙන් ආශිර්වාද ලද්දී වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේ පලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාමය. සාන්ත මරිනී දේව මෑණිනි පාපිය අපෝදේශා දෙනුත් අපේ මරණ වෙලෙහිදී තියාඥා කරමෙනව. ආමෙන්. ලංකාවේ අපස්වාමි දුවේනි අප නිසා යාඥා කළමෙනව. සුදෝ ජුසේ වාස් මුනිදුනි අප නිසා යාඥා කළමෙනව. දෙවියන් වහන්සේගේ සියලුම මුනිවරුනි මුනිවරියනි අප නිසා යාඥා කළමෙනව. සාන්ත කෘසේ අධහලමෙන් අපගේ සතුරාගෙත පළවා දේවා අපගේ දෙවි ස්වාමිනී විදාගෙත් පුත්‍රයාගෙත් ශ්‍රී සාන්තුගෙත් නාමෙන් ආමෙන්. ජේසු පිහිටයි. ජේසු පිහිටයි පාද. දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙනීමට හැකි වූයේ පිය දෙවිඳුන්ගේ නිවහනේ සදාතන සුවය සොයා ගිය කුඩා පයාගල විසූ පැලිස් අන්ද්‍රාදී, ජුවන් අන්ද්‍රාදී, ජේමිස් අන්ද්‍රාදී සහ පල්ලියවත්තේ විසූ ජේමිස් ප්‍රනාන්දු හා ඇලිස් ප්‍රනාන්දු යන අයගේ ආත්මයන්ට සදා ස්වර්ගීය සැපත හා දෙවමූ සෙවනේ රැකවරණය ප්‍රාර්ථනා කරමින් එම පවුල්වල සියලු දෙනා විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි. This holy mass was also offered for the repose of the souls of Victor, Kamala and Hiran John Pillay, Gallican and Nesta Mutukisna. May Almighty God grant you eternal peace in heaven. Fondly remembered, missed with love and gratitude, Ajit and Marianne.